ஐபோன் தருவனே புதே அது சுப்பிரது விதையில புதே வரட்டுக்க ஆரம்ப කරනවා புதே அது 22 ඔයාලට අපි ලබා දීලා තියෙන්නේ level up test 8 paper එක 8 වෙනි level up test paper එක අපි ඔයාලට ලබා දීලා තියෙනවා ඒ දීලා තියෙන ප්‍රශ්න පත්‍රය පුතා අතට ගන්න බොහෝ විට හුඟක් අයට මේ වෙනකොට ඒක print out ගන්න හැකියාවක් නැතුව ඇති මොකද රට වහලා තියෙන නිසා හැබැයි ඔබට හැකියාවක් තියෙන පොතේ document එක save කරගෙන මං හිතන්නේ හුඟක් අය උත්තර ලියන්නට ඇති පස්සේ print out එක ගන්න බලාගෙන හරි හොඳයි අපි පුතේ සාකච්ඡාව ආරම්භ කරන මෙන්න මෙහෙම පළවෙනි ප්‍රශ්නෙට අපි එනවා පුතා අහනවා පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අහනවා පරායනය අණුව වහල වර්ග කෙරෙන කොටස් තුන මොනවද කියලා අහනවා පුතා පරායනය අණුව වහල වර්ග කරන කොටස් ගත්තට පස්සේ වර්ග තුනක් තියෙනවනේ දරුවනේ තියෙනවා තනි වහල තියෙනවා ද්විත්ව වහල තියෙනවා ත්‍රිත්ව වහල තියෙනවා ඔන්න පරායනය අණුව වහල වර්ග කරන ආකාරය හැටුම් සලස්මනුව වහල වර්ග කරනවා පුතේ ආකාර කීපයකට මොනවද හැටුම් සලස්මනුව අණුව වහල වර්ග කරන රටා ටික පියවූ වහල නැත්නම් යුග්ම වහල පියවූ යුගල වහල කරතලාද වහල අට්ටවාල වහල සහ කාප්ප වහල කියලා කොටස් කීපයකට බෙදෙනවා ඒ වගේම බාහිර හැඩය අණුව වහල වර්ග කරනකොට දරුවනේ අපි වහල වර්ග කරනවා දරුවනේ තනි වහල සහ දෙපළ වහල කියලා අපි දරුවනේ වර්ගීකරණය කරනවා එතකොට දෙපළ වහල ගත්තට පස්සේ අපි දරුවනේ කියන්නේ පැතිරි වහල සහ දෙපළ වහල එතකොට දෙපළ වහල ගත්තට පස්සේ දරුවනේ අපිට ගන්න පුළුවන් තනි පළ වහල සහ දෙපළ වහල කියලා අපිට දරුවනේ නැත්නම් බෑබුම් වහල කියලා අපි තනි පළ වහල අපි හඳුනා ගැනීමක් කරනවා ඒ කියන්නේ ආනති වහල කියන කාණ්ඩය යටතේ එතකොට දරුවනේ මෙන්න මේ වහල වර්ගීකරණය ගැන අපෙන් අහන්නේ සරල දෙයක් අහන්නේ පුතා මේ පරායනිය අණුව වහල වර්ග කරන විදිය ආකාර 3යි තනි වහල ද්විත්ව වහල සහ ත්‍රිත්ව වහල නමුත් මම ටිකක් ඒක විස්තර ඇතුව පැහැදිලි කරනවා පුතා මෙන්න මෙහෙම හරි අපි යනවා පුතා පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට වහල වර්ග අහන්නේ අපෙන් පරායනිය අණුව මම අනිත් වහල ටිකක් පුතා ඔයාලට දෙන්නම් දැනුවත් වීම සඳහා අමතක වෙලා තියෙනවා නම් හරි අහන්නේ අපෙන් මෙන්න මේ පරායනිය අණුව වහල වර්ග ටිකයි අහන්නේ ඒ කියන්නේ මෙන්න මේ ටිකයි අපෙන් අහන්නේ නමුත් අපි දරුවනේ ඉතිරි වර්ගීකරණයක් මම පුතා ලබා දීම සිද්ධ කරන්නම් ඔබේ වැඩිදුර දැන ගැනීම සඳහා. පැහැදිලිනේ? හරි. ඔබ දරුවනේ මෙන්න මේ සටහනම සම්පූර්ණ කර ගන්නවා නම් වඩාත් වටිනවා මේ කාරණාව සඳහා. හොඳයි. එක්පන් කරන්න බලන්න. සියල්ලක්ම නෝට් කර ගන්න. හරි. අර කලින් පේපර් වල වගේයක ඉතුරුව වගේයක් තියෙනවා කියලා කියනවා. හරි අපි මේ පේපර් එකේ කරන්න බලමු නැත්තම් මේ සේනම වැඩ ටික අර්ථපසු වෙන නිසා මම මේ පරණ පේපර්ස් ටිකේ ප්‍රශ්න තව ඉදිරි ඉස්සරහට එන ප්‍රශ්න වලට දා මේ පේපර්ස් වලට දාලා කතා කරන්න. හරි නැත්තම් වැඩ ගොඩ ගහනවා. හරි. පැහැදිලිව මේ ටික නෝට් කරගන්න. ඉක්මන් කරන්න හරි මං හිතන පුතාලගේ වැඩේ ඉවරයි කියලා අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න ඊට පස්සේ කියනවා පුතා දෙවෙනි කොටස වහලයක සුදුසු රූප සරහණක් ආධාරයෙන් පහත දැක්වෙන කොටස් ටික ලකුණු කරන්න කියලා කියනවා මුදුන් යටලීය බිත්ති යටලීය පරාල අට්ටවාල රීප කුරුපා බාල්ක ඒ වගේම වඩිම්බු කියන දේවල් ටික ලකුණු කරන්න කියලා කියනවා හරි තවම දුරටත් පුතා මේ වහල වර්ගීකරණය කරගන්න දරුවෝ ටික ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න බලන්න තව ඉන්නවද මේක පහල වර්ග කරන දරුවෝ තව මේක නෝට් කරනා ඉන්නවද ආරයිට් හරි ඉවරයි කියලා කියනවා හරි ඉවරයි හොඳයි පුතා මම එහෙනම් එන්නම් කතා කරන්න මේ කොටස් ටික ලකුණු කරන්න සරල වහලයක් අඳින්න කියලායි අපිට කියන්නේ ඒ සරල වහලය පුතා අපි අඳිනවා මෙන්න මෙහෙම හරි
right බලන්න මේ මම නිර්මාණය කරපු වහලේ දිහා හරි මෙතනදී දරුවනේ අපිට හැකියාවක් තියෙනවා දරුවනේ පෙන්වන්නට මෙන්න මෙහෙම ඔයාලට පේනවා පුතා මෙතන මේ අට්ට වාලයේ මුලින් ඉඳලම ගත්තොත් මෙතන මුදුන් යටලිය තියෙනවා ඒ වගේම පුතා මේ තැන්වල බිත්ති අරලිය තියෙනවා ඒ වගේම දරුවනේ මේ වගේ තැන්වල පරාල ක්‍රීප්ප ඒ වගේම අට්ට මාලය නෙමෙයි අට්ට වාලය වෙන්නට ඕනේ අට්ට වාලයේ තියෙනවා ඒ වගේම කුරුපා තියෙනවා බාල්ක තියෙනවා වඩින්බු තියෙනවා හරි පැහැදිලිව පුතාලා මෙන්න මේ සටහන වල රූපණය කරගන්න බලන්න ටක්ටක් ගාලා හරි ටක්ටක් ගාලා මේ සටහන රූපණය කරගන්නකෝ ඉක්මනින් රූපය ඇඳලා කොටස් ටික ලකුණු කරගන්න ටිකයි ඉක්මන් කරමු දරුවනේ අපිට අද වැඩ ගොඩක් තියෙනවා නැත්තම් මේ වැඩ ටිකක් ඉවර වෙන්න ඉතුරු වෙන්න පුළුවන් ඉන්නේ සමේ වැඩ ටික ඉවර කරගන්නට ඕන ටිකයි ඉක්මන් කරලා අපි නෝට් කරගනිමු හරි පුළුවන් තරම් ඉක්මන් කරලා මේ සටහන අඳින්න බලන්න ඇඳලා කොටස් ටික ලකුණු කරන්න බලන්න මෙතන අට්ට මාලය නෙමෙයි අට්ට වාලය කියලා නම් කරගන්න අට්ට වාලය හරි හරි වැඩි ඉවරයි කියලා කියන සමහර දරුවෝ ටිකක් අනිත් පැත්ත ඉක්මන් කරමු බලන්න හරි වැඩි ඉවරයි කියලා කියනවා හොඳයි ඊට පස්සේ පුතා යාගේ තුන්වෙනි කොටසට එනවා වහල සඳහා කාප්පය දීමට හේතුව කුමක්ද කියලා අහනවා වහල සඳහා කාප්පය දාන්න හේතුව පුතා දැන් අපිට පරායනීය වැඩි වෙනකොට වහලයක පුතා පරායනීය වැඩි වෙනකොට බිත්ති අතර දුර ඒ කියන්නේ වැඩි වෙනවනේ වැඩි වෙද්දී පුතා වහලේ දැව අවයව තියෙනවනේ මේ දැව අවයව මත එහෙම නැත්නම් වහලේ අනිකුත් දැව හෝ වාණි අවයව මත ඇති වෙන බලපෑම තුලණය කරන්නට වෙනවා එහෙම නැත්නම් දරුවනේ බිත්ති අතර පර්තනේ වැඩි වෙද්දී දාලා තියෙන යටලි බාල්ක පරාල මත ඇතිවන බලපෑම නිසා ඒවා ඇදවීම වලට ඇඹරීම් වලට ඒ කියන්නේ විරූපණ බලවලට ලක් වෙන්න ඉඩ තියෙනවා. වෙන මේක ගැටලුවක්. ඒ නිසා ඒ වගේ විරූපණ බලවලට ලක් වෙන එක පාලනය කරන්න තමයි අපි දරුවනේ කාප්පවහල නිර්මාණය කරන්නේ. ඒකට ඒ කියන්නේ කාප්පවහල නිර්මාණය කරන්නේ විශේෂම ත්‍රිකෝණාකාර හැඩ භාවිතා කරලා. දැන් ත්‍රිකෝණාකාර හැඩ භාවිතා කරන්නත් හේතුවක් තියෙනවා. ඒ කියන්නේ පුතා දැන් ත්‍රිකෝණාකාර හැඩ භාවිතා කරන හේතුව තමයි දරුවනේ දැන් ওই ත්‍රිකෝණාකාර හැඩයක ඒ දැන් ත්‍රිකෝණයක පුතා ශීර්ෂ තුරෙන් අල්ලගෙන අතුලට තද කරලා හෝ එළියට ඇදලා අපිට යාගේ හැඩය වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ පුතා ලෝකයේ තියෙන ජ්‍යාමිතික හැඩවලින් දරුවනේ බාහිර බලයක් යටතේ තමන්ගේ හැඩය වෙනස් නොකර පවත්වා ගන්න පුළුවන් එකම ජ්‍යාමිතික හැඩය තමයි ත්‍රිකෝණ කියලා කියන්නේ. අන්න ඒ නිසායි පුතා ත්‍රිකෝණ හැඩය මේ වහල සඳහා අපි යොදාගෙන තියෙන්නේ. එනිස අපි අන්නේ කාරණාව වෙන්න මෙහෙම ලියනවා පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට හරි පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට පුතා උත්තරේ ගන්නවා ඇයි මේ කාප්පවහල භාවිතා කරන්න කියන කාරණාවට පිළිතුරක් හරි ලියන පුතා මෙන්න මෙහෙම කියනවා වහලයක පරායනය වැඩිවන විට වහලයක පරායනීය වැඩිවන විට අට්ටවාල කිහිපයක් වුවද යෙදීමට සිදුවිය හැක නැතහොත් වහලය කලක් ගතවන විට
නැතහොත් වහලය කලක් ගතවන විට නැතහොත් වහලය කලක් ගතවන විට පහත්වීම් සිදුවිය හැක කලක් ගතවන විට පහත්වීම් සිදුවිය හැක වහලේ පාත් වෙන්න පුළුවන් නමුත් අට්ටවාල නමුත් අට්ටවාල කිහිපයක් යොදන විට නමුත් අට්ටවාල කිහිපයක් යොදන විට ඒවාට අවශ්‍ය පරිදි ඒවාට අවශ්‍ය පරිදි ඒවාට අවශ්‍ය පරිදි කුරුපාසා බාල්කද යෙදිය යුතුය කුරුපාසා බාල්කද යෙදිය යුතුය කුරුපාසා බාල්කද යෙදිය යුතුය මෙය මෙය මිල අධිකමෙන්ම මේ මිල අධිකමෙන්ම වහලේ අලංකාරයට බලපායි වහලයේ අලංකාරයට බලපායි වහලේ අලංකාරයට බලපායි එම නිසා අට්ටවාල කිහිපයක් යෙදීම වෙනුවට එම නිසා අට්ටවාල කිහිපයක් යෙදීම වෙනුවට අට්ටවාල කිහිපයක් යෙදීම වෙනුවට ත්‍රිකෝණාකාර හැඩති ත්‍රිකෝණාකාර හැඩති කාප්ප ත්‍රිකෝණාකාර හැඩති කාප්ප ඒ කියන්නේ රාමු යොදා ගැනීම 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 ඔන්න රාමු යොදා ගන්න හේතුව ඊට පස්සේ අහනවා හතරවෙනි කොටස වහල කාප්ප ත්‍රිකෝණාකාර හැඩයට යොදන්න හේතුව මොකක්ද කියලා දැන් වහල කාප්ප ත්‍රිකෝණාකාර හැඩයට යොදන්න හේතුව තමයි දරුවනේ ලෝකයේ තියෙන ජ්‍යාමිතික හැඩවලින් ත්‍රිකෝණාකාර හැඩයට පමණයි බාහිර බලයක් යෙදුවා කියලා හැඩය වෙනස් කරගන්න නැතුව තියාගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ නිසයි අපි ත්‍රිකෝණාකාර හැඩ මේ කාප්ප වහල සඳහා බොහෝ විට අපි යොදා ගැනීම කරන්නේ ඒ නිසා ලියන පුතා මෙන්න මෙහෙම කියනවා වහලයක බර බිත්ති හෝ කුළුණු හරහා වහලයක බර බිත්ති හෝ කුළුණු හරහා බිත්ති හෝ කුළුණු හරහා පොළවට ලබා දිය යුතුය බිත්ති හෝ කුළුණු හරහා පොළවට ලබා දිය යුතුය පොළවට ලබා දිය යුතුය මේ සඳහා මේ සඳහා යොදන කාප්ප මේ සඳහා යොදන කාප්ප ත්‍රිකෝණාකාර හැඩයට සෑදීම නිසා ත්‍රිකෝණාකාර හැඩයට සෑදීම නිසා ඇඹරීම් ඇඹරීම් තෙරපීම් වැනි ප්‍රත්‍යාබලවලට ඇඹරීම් තෙරපීම් වැනි ප්‍රත්‍යාබලවලට ගොදුරු වීම ගොදුරුවීම වලක්වා ගත හැකිය ගොදුරුවීම වලක්වා ගත හැකිය ගොදුරුවීම වලක්වා ගත හැකිය වලක්වා ගත හැකිය හරි ඊට පස්සේ පස්වෙනි කොටස අහනවා මීටර 12ක පරායනයක් සහිත ගොඩනැගිල්ලක් සඳහා සුදුසු කාප්ප වර්ගයක රූපසරණක් ඇඳ කොටස් නම් කරන්න කියලා හරි සුදුසු කාප්ප වර්ගයක රූපසරණක් අඳින්න කියලා කියනවා මම අඳිනවා පුතා ඔයාලට කැමති කාප්ප වර්ගයක් දරුවනේ මෙතනදී අඳින්න පුළුවන් හරි මම අඳිනවා පුතා මේ රජින කුරුපා කාප්ප කියන වර්ගයට අයිති වහලයක් මම අඳිනවා මෙන්න මෙහෙම ඔයාලා මේ සටහන තවම නෝට් කරගත්ත කෙනෙක් ඉන්නවනම් ඉක්මන් කළා මේක නෝට් කරගන්න ඉක්මන් කළා මේක නෝට් කරගන්න ඊට පස්සේ මම එන්නත් පුතා මේ රජින කුරුපා කාප්පයක් කොහොමද හදන්නේ කියන කාරණාව පිළිබඳ පුංචි පැහැදිලි කිරීමක් කරන්නට මෙන්න මෙහෙම ඔබට දරුවනේ මම පස්වෙනි කොටසට උත්තරයක් දෙනවා මෙන්න මෙහෙම මේ දින පුතා රජින කුරුපා කාප්පය ඔබට මේකේ නම දැනගත්තේ දැනගත්තට නම අලුත් නිසා ඔබට නිකම් මේක ගැන ලොකුවට හැඟීමක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ මේ දීලා තියෙන සටහන රජින කුරුපා කාප්පයක් එයාගේ දරුවනේ මෙතන බාල්කයක් තියෙනවා මේවා පරාල පුතා මේවා බාල්ක මේවා පරාල මේවා පුතා අපිට කුරුපා කියලා කියන්න පුළුවන් මේවා කුරුපා කියලා නම් කරන්නත් පුළුවන් මේක සාමාන්‍ය රජින කුරුපා කාප්පය පරායනයේ මීටර 12ක් වෙන්න තමයි බොහෝ විට අපි නිර්මාණය කරන්නේ එනිසා වල මේ සටහන තුල හරි වල පුතා මේ සටහන තුල ලකුණු කිරීම කරමු අපි දරුවනේ
ආකාර කීපයක් ඒ කියන්නේ කොටස් කීපයක් ලකුණු කරගනිමු. මුලින්ම මේ රූපය අඳගන්නක මම කියන්නම් ලකුණු කරගන්න ඕන කොටස් මොනවද කියලා. හරි. ඉක්මන් කරන්නකො. හරි එඳගන්න ඉවර කරගන්නකොට අට්ටක් දාලා හරි මම හිතන ඉඳගෙන ඉවරයි කියලා. ඔයාලට ලකුණු කරලා තියෙනවා පොතේ මේ රජින කුරුපාකාප්පේ පරායනේ මීටර 12ක් කියලා. ඒක හැමම නෝට් කරගන්න. මෙතන පොතා බාල්කේ කියලා ලකුණු කරලා තියෙනවනේ. ඒකත් හරි. ඊට පස්සේ පොතා හරි ඔබ පොතා මෙන්න මේක මෙන්න මේ තියෙන පුතා පරාලය. මෙන්න මේ කොටස ලකුණු කරගන්නක පුතා පරාලය කියලා මගේ මේ මවුස් පොයින්ට් එක ගැන රටාව වලට පේනවනේ. මේ තියෙන පුතා පරාලය. මේක පරාලය කියලා ලකුණු කරන්න. පරාලය. ඊට පස්සේ පුතා මෙන්න මේ මම මේ දීලා තියෙන ඉහළට දීලා තියෙන ෂපොට් දෙකක් තියෙන්නේ මගේ මේ මවුස් පොයින්ට් එක යන්නේ. අන්න එතන ලකුණු කරගන්න පුතා කුරුපාව කියලා. මෙවට කියන කුරුපාව කියලා. මෙවට කියන කුරුපා. කුරුපාව. හරි. හරි. අඩුපාඩු තියෙන කට්ටිය ඉක්මනින් සම්පූර්ණ කරගෙන හවර කරන්න. රයිට්. හරි ඊට පස්සේ යාගේ බී කොටස රෙනවා. ගොඩනැගිල්ලක් සඳහා නිමාවක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු පහක් අහනවා. නිමාවක් තෝරා ගැනීමේදී සැලකන කරුණු. පුතේ අපිරිවැය ගැන බලනවා, කල්පවැත්ම ගැන බලනවා, ආරක්ෂාව ගැන බලනවා, සෞඛ්‍ය ආරක්ෂිත බව බලනවා, ගොඩනැගිල්ලේ භාවිතය ගැන බලනවා, පාදමේ නැත්නම් පාදිකේ ස්වභාවය ගැන බලනවා. පැහැදිලිද? මෙන්න මේවා තමයි අපි දරුවනේ වඩාත් ගැළපෙන නිමාවක් තෝරා ගැනීමේදී සැලකන කරුණු බවට පත්වන්නේ. එනිසා මග පොදාලා නෝට් කරනවා පුතේ පළවෙනි ප්‍රශ්නේ B කොටසේ පළවෙනි එක්කෙනාට උත්තරයක් වෙන්නේ මෙහෙම. අපි ලියනවා පුතේ පළවෙනි ප්‍රශ්නේ B කොටසේ පළවෙනි එක්කෙනාට වෙන්නේ මෙහෙම උත්තරයක් අපි ලියනවා. හරි. B වල පළවෙනි එක්කෙනාට උත්තරය ලියනවා. නිමාවක් තෝරාගනිද්දී සලකන දේවල්. ලියන පුතා භාවිතයේ ස්වභාවය. භාවිතයේ ස්වභාවය. භාවිතයේ ස්වභාවය. ඒ වගේම පුතා කල්පවැත්ම. 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 එවගේම අලංකාරය අලංකාරය. එවගේම පුතා පිරිවැය පිරිවැය. එවගේම පුතා නඩත්තුව පහසු වීම නඩත්තුව පහසු වීම නඩත්තුව පහසු වීම. හරි. එවගේම පුතා අපෙන් අහනවා දෙවෙනි කොටසට උත්තරයක් ගෙබිම නිමහම් ක්‍රම කොටස් තුනකට බෙදා උදාහරණ දෙක බැගින් දෙන්න කියලා කියනවා. ගෙබිම නිමහම් කරනවා පුතා අපි තන්වාත්තු නිමාවන් කරනවා පෙරසවෙනි මාවන් කරනවා. ඒ වගේම දරුවනේ අපි කරනවා තව දවනි මාවන් කරනවා. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ අපි තන්වාත් නිමාවන් කරනකොට අපි සිමෙන්ති ඇතිරුම ග්‍රැනුලිටික් ඒ වගේම මැස්ටික් ඇස්ෆෝල්ට් වගේ දේවල් භාවිතා කරනවා. ඒ වගේම දරුවනේ අපි භාවිතා කරද්දී විශේෂයෙන්ම මේ දරුවනේ පෙරසවෙනි මාවන් භාවිතා කරනකොට හරි පෙරසවෙනි මාවන් පුතා අපි භාවිතා කරනකොට අපි හෙදි යොදා ගැනීම सिद्ध කරනවා. ටයිල් වර්ග ඒ වගේම දරුවනේ පිඟන් ගඩොල් ඒ වගේම කාපට් ඔය වගේ දේවල් යොදා ගන්නවා. දවනි මාවන් යොදා ගනිද්දී පුතා අපි දව පතුරු ඒ වගේම දරුවනේ පදම් කළ දව නිෂ්පාදිත දව මේ වගේ දේවල් තමයි බොහෝ විට අපි යොදා ගැනීම කරන්නේ. ඒ නිසා මතක් වෙන්නත් එක්ක අපි ලියනවා පුතා මුලින්ම දරුවනේ අපි මෙහෙම ලියනවා තෙත් නිමහම් කියලා ලියනවා. ඒ කියන්නේ දැන් අපි දරුවනේ ඔය පාවිච්චි කරන නිමහම් මම දැන් මේ පැවැඩි දුරට පැහැදිලි කරන්නම්. දැන් ගෙබිම නිමහම් ගත්තර පස්සේ දරුවනේ අපිට ඔතනදී යොදා ගන්න පුළුවන්. මම මෙහෙම කියන්නම්. ලියන මුලින්ම ලියන්නකො පුතා මේ ගෙබිම නිමහම් කියන තැනට අදාළව උදාහරණ දෙක බැගින් දෙන්න කියන නිසා මම මෙහෙම ලියන්නම්. ගෙබිම නිමහම් කියන තැනට ඇවිල්ලා ලියන පුතා මෙන්න මෙහෙම ලියන්න මුලින්ම තන්වාත්තු නිමාවන්. එහෙම ලියන්නකො. ගෙබිම නිමාවන් කියන තැනට ඇවිල්ලා ලියන්න තන්වාත්තු නිමාවන්. තන්වාත්තු නිමහම් කියලා ලියලා මම මේ කියන උදාහරණ එක ලියා ගන්න. ඒ විදිහට ලියමු. තන්වාත්තු නිමහම් ලියන්න පුතා. තන්වාත්තු නිමහම් කියලා දාලා ලියන්න. සිමෙන්ති අතුරුම. ඒ වගේම දරුවනේ ග්‍රැනුලිටික් ඔයාලා දන්නවා. ග්‍රැනුලිටික්. ඒ වගේම දන්නවා මැස්ටික් ඇස්ෆෝල්ට්. Mastic asphalt. හරි. ඒ වගේම ලියන්න පෙරසවිනිමාවන් කියලා ලියන්න. නැත්නම් පෙරසවිනිමහම් කියලා ලියන්න ඊළඟ එක කෙනා.
பெரசவி நிமகம், பெரசவி நிமகம், பெரசவி நிமகம். පුතා පෙරසවි නිමහම් කියන තැනට ඇවිල්ලා ලියන්න පෙරසවි නිමහම් කීපයක්. හරි පෙරසවි නිමහම් කීපයක් ලියන්න. මෙන්න මෙහෙම ලියන්න. ලියන දරුවනේ ගෙබිම් උලු, ගෙබිම් උලු, ගෙබිම් උලු. ඒ වගේම ලියන්න. හරි ගෙබිම් උලු. ඒ වගේම පිගන් ගඩොල්, පිගන් ගඩොල්, පිගන් ගඩොල්. ඒ වගේම ලියනවා දවනි මහම් කියලා ලියලා පුතා අපි ගන්නවා දවනි මහම් කියලා ලියලා ලියන්න පුතා උදාහරණ කීපයක් ලියන්න දව පතුරු දව පතුරු දව පතුරු දව පතුරු ඊට පස්සේ ලියන්න නිෂ්පාදිත දව නිෂ්පාදිත දව නිෂ්පාදිත දව නිෂ්පාදිත දව නිෂ්පාදිත දව ඊළඟට දරුවනේ හොඳයි ඊළඟට එනවා අපි දෙවෙනි ප්‍රශ්නයට හරි දෙවෙනි ප්‍රශ්නයට ආවට පස්සේ පුතා ඔයාලට කියන මෙහෙම දෙයක් එදිනදා කාර්යවලදී හරි දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ පුතා මෙහෙම දෙයක් අපිට කියන්නේ එදිනදා කාර්යයන්වලදී විවිධ ආකාරයේ උපකරණ අපිට හම්බ වෙනවා විවිධ කටයුතු කරන්නට ඊට පස්සේ කියනවා එහිදී කාර්ය කරගැනීමේ පහසුව සඳහා මූලික චලිතය තවත් චලිත ආකාරවලට පරිවර්තනය කරගනිමින් විවිධ යන්ත්‍ර සූත්‍ර නිපදවා ගැනීම බහුලව සිද්ධ වෙලා තියෙනවලු. ඒ කොටස අහනවා පහත එක් එක් අවස්ථා වල සිදුවන චලිත පරිවර්තනයන් ලියන්න කියලා කියනවා. හරි. ඒ කියන්නේ පුතා රූටන දඟර කඳ යාන්ත්‍රණයක දවරෝදය සහ දැති තලව්ව අතර කැමි යාන්ත්‍රණය අතර ඔර්ලෝසුවේ බට්ටා හා දැති රෝදය අතර. දැන් රූටන දඟර කඳ යාන්ත්‍රණයක් ගත්තාම පුතා භ්‍රමණ චලිතය අනුවැටුම් චලිතයකට පත් වෙනවා. දවරෝදය සහ දැඩි තලව් අතර ගත්තාම භ්‍රමණ චලිතයේ රේඛීය චලිතයකට පත් වෙනවා. කැමි යාන්ත්‍රණයක් ගත්තාම භ්‍රමණ චලිතයේ අනුවැටුම් හෝ භ්‍රමණ චලිතයේ දෝලන චලිතයකට පත් වෙනවා. ඔය දෙකෙන් එකක් ගන්න පුළුවන්. ඔර්ලූසි බට්ටා හා දැඩි රෝදය ගත්තට පස්සේ හරි ඔර්ලූසි බට්ටා සහ දැඩි රෝදය ගත්තට පස්සේ භ්‍රමණ චලිතයක් දෝලන චලිතයකට පුතා පත්වීම තමයි අපි මෙහිදී දකින්නේ. ඒ නිසා අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා පුතා. මෙන්න මේ ආකාරයට හරි දෙවෙනි ප්‍රශ්නෙට අපි එනවා පුතා හරි දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට හරි චලිත පරිවර්තනන් ටික අහනවා රූටන දඟර කඳ යාන්ත්‍රණය ගත්තට පස්සේ දරුවනේ අපි දන්නවා භ්‍රමණ චලිතයේ පත් වෙනවා අනුවැටුම් චලිතයකට කියලා භ්‍රමණ චලිතය අනුවැටුම් චලිතයකට පත් වෙනවා ඊළඟට දවරෝදය සහ දතිරෝදය ගත්තාම භ්‍රමණ චලිතයෙන් පුතා රේඛීය චලිතයක් අපි බලාපොරොත්තු වෙනවා භ්‍රමණ චලිතයකින් රේඛීය චලිතයක් ඒ වගේම කැමි යාන්ත්‍රණය ගත්තාට පස්සේ එතනත් තියෙන පුතා භ්‍රමණ චලිතයක් භ්‍රමණ චලිතයෙන් අනුවැටුම් හෝ භ්‍රමණ චලිතයෙන් දෝලන චලිතයක් ওই දෙකෙන් ඕන එකක් පුළුවන් එක්ක භ්‍රමණ චලිතයකින් අනුවැටුමුත් හරි එහෙම නැත්නම් භ්‍රමණ චලිතයකින් දෝලන චලිතයක් කිව්වත් හරි ඊළඟට ඔර්ලූසි බට්ටා හා දැති රෝදය ගත්තාට පස්සේ හරි දරුවනේ බට්ටාගේ සිද්ධ වෙන්නේ දෝලන චලිතයක් එතකොට දැති රෝදය සිද්ධ වෙන්නේ භ්‍රමණ චලිතයක් ඉතින් දෝලන චලිතයකින් භ්‍රමණ චලිතයක් තමයි අපි පුතා බලාපොරොත්තු වෙන්නේ හරි ඔය ටික සම්පූර්ණ කරගන්න නිවැරදිව දෙවෙනි කොටස චලිත දිශාව අංශක 90ක් කියලා තියෙන අර අංශක ලකුණ පස්ස යට වැටලා 900ක් වගේ පේන්නේ චලිත දිශාව අංශක 90කින් වෙනස් කරවීම සඳහා යොදා ගන්නා ගියර රෝද වර්ගයක් නම් කරන්න කියලා කියනවා පුතා චලිත දිශාව අංශක 90කින් වෙනස් කරගන්න යොදා ගන්න ගියර රෝද මොනවද එකක් තමයි ගැඩවිලාව හා ගැඩවිලි රෝදය. ඒ වගේම බෙවල ගියර. හරි දරුවනේ ඒ වගේම නිමි එළවුම. ඒ වගේ අවස්ථා අපිට කීපයක් කියන්නට පුළුවන්. හරි එනිසා අපි කතා කරන පුතා එක්කෙනෙක් තමයි ගැඩවිලාව හා ගැඩවිලි රෝදය. එහෙම නැත්නම් ගැඩවිලය හා ගැඩවිලි රෝදය. එහෙම නැත්නම් ගැඩවිලි රෝදය නැත්නම් ගැඩවිලි ගියරය. හරි ගැඩවිලය හා ගැඩවිලි ගියරය. ඒ වගේම තව කෙනෙක් ලියනවා පුතා බෙවල ගියරය. බෙවල ගියරය. බෙවල ගියරය
බෙවල ගියරය. හොඳයි. ඊට පස්සේ පොතේ එයාගේ තුන්වෙනි කොටස. එයාගේ තුන්වෙනි කොටසට අපි එනවා පොතේ දෙවෙනි ප්‍රශ්න තුන්වෙනි කොටසට. කකුලෙන් පාගා ක්‍රියාත්මක කරන රෙදිමසන යන්ත්‍රයක් හඳුනා ගන්න පුළුවන් මූලික චලිත උපක්‍රම හතරක් නම් කර ඒවා ක්‍රියාත්මක වන ස්ථානය හෝ පාන්ගේ නම ඉදිරියෙන් ලියන්න. දැන් පුතා භ්‍රමණ චලිත, අනුවටුම් චලිත, දෝලන චලිත සහ රේඛීය චලිත කියන වර්ග හතරම රෙදිමහන මැෂිමක තියෙනවනේ. දරුවනි අපි ගත්තාම එක් එක් උපාන්ගේ ගත්තාම දැන් රේඛීය චලිතයක් තියෙනවා පුතා රෙදිමහන මැෂින් එකේ පටියේ. එළවුම් පටියේ තියෙන රේඛීය චලිතයක්. එනිසා ලියනවා පුතා රේඛීය චලිතයේ තියෙනවා එළවුම් පටියේ. ඒ වගේම පුතා අනුවටුම් චලිතයේ තියෙනවා ඉඳි කටුවේ. අනුවටුම් චලිතයේ තියෙන පුතා ඉඳි කටුවේ. ඉඳි කටුවේ තියෙනවා. ඒ වගේම පුතා දෝලන චලිතයේ තියෙනවා පාදිකයේ රිදිමහන මැෂින් එකේ කකුලෙන් පාගන කොටස තියෙන්නේ පාදිකය. පාදිකයේ තමයි දෝලන චලිතයේ තියෙන්නේ. ඒ වගේම දරුවනේ භ්‍රමණ චලිතයක් තියෙනවා ජවරෝදයේ. එහෙම නැත්නම් එළවන රෝදයේ. හරි ජවරෝදයේ තමයි භ්‍රමණ චලිතය තියෙන්නේ. හොඳයි. ඔන්න ඒ කොටසට උත්තර අරන් ඉවරයි. ඊට පස්සේ අපි යනවා දරුවනේ උත්තර ගන්න B වලට. මුලින්ම අහනවා ටෝක් එකක්. එහෙම නැත්නම් ව්‍යාවර්තයක් කියලා කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් අහනවා. සරලවම කියනවා නම් පුතා ව්‍යාවර්තයක් කියන්නේ කැරපුම් බලය. හරි කැරපුම් බලය. එතකොට දරුවනේ ව්‍යාවර්තය මනින්නේ අපි නිව්ටන් මීටර වලින්. ඒ කියන්නේ දරුවනේ යම් කිසි ලක්ෂයක් වටා දරුවනේ සිද්ධවෙන නැත්නම් සිදුවන බල යුග්මයක්. බල යුග්මයක ප්‍රතිඵලයක් ලෙස අපිට දරුවනේ ව්‍යාවර්තය පැහැදිලි කරන්නට පුළුවන්. අපි බල යුග්මය ඇසුරින් ව්‍යාවර්තය බෙන්න මෙහෙම ටිකක් පැහැදිලි කරන්න උත්සාහ කරමු. B වල පළවෙනි කොටසට. මොකක්ද ව්‍යාවර්තය කියන්නේ කියන තැනට අවිලා ලියනවා මෙන්න මෙහෙම. යන කිසියම් ලක්ෂයක් වටා. කිසියම් ලක්ෂයක් වටා. කිසියම් ලක්ෂයක් වටා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ. කිසියම් ලක්ෂයක් වටා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ බල යුක්මයක. එකිනෙකට ප්‍රතිවිරුද්ධ බල යුක්මයක ගූර්ණය. එකිනෙකට ප්‍රතිවිරුද්ධ බල යුක්මයක ගූර්ණය. ගූර්ණය ව්‍යාවර්තය ලෙස හැඳින්වේ. ව්‍යාවර්තය ලෙස හැඳින්වේ. බල යුක්මයක ගූර්ණය තමයි ව්‍යාවර්තය කියලා හඳුනාගන්නේ. කිසියම් ලක්ෂයක් වටා එකිනෙකට ප්‍රතිවිරුද්ධ බල යුක්මයක ගූර්ණය ව්‍යාවර්තයයි. ඔක සරලවම කියනවා නම් මෙහෙමත් අපිට කියන්න පුළුවන්. එක වෙනම පාඩකින් ලියා ගන්න පුතා මෙහෙම. ව්‍යාවර්තය කියන්නේ මොකක්ද කියලා ඒකත් අපිට කියන්න පුළුවන්. සරලවම කියන්න පුළුවන් වෙනම පාඩකින් ලියා ගන්න. කරකුම් බලය. ව්‍යාවර්තය කියන්නේ පුතා කරකුම් බලය කියන්නේ යම් ලක්ෂ කොට කරකුම් බලය. ඒක කරකුම් බලය කියලා ලියා ගන්නකො එයි. ව්‍යාවර්තය කියන්නේ මොකක්ද? කරකුම් බලය. හරි? කරකුම් බලය. කරකුම් බලයත් අපි දරුවනේ ව්‍යාවර්තය කියලාම හඳුනා ගන්නවා. හොරයි. ඊට පස්සේ ආගේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියනවා පුතා ජව සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා ජව සම්ප්‍රේෂණ උපක්‍රම පහක් අහනවා. දැන් ජව සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්න ජව සම්ප්‍රේෂණ උපක්‍රම මොනවද? පටි මගින් එලවනවා, දන්වැල් මගින් එලවනවා, ගියර රෝද මගින් එලවනවා, ඒ වගේම දණු මගින්, රැහන් මගින්, ඒ වගේම ද්‍රව තෙල් මගින්, වායුව මගින්, විදුලිය මගින් එළවීම සිද්ධ කරනවා. පැහැදිලිද? හරි. අපි ඒ ගැන මෙන්න මෙහෙම කතා කරමු. B වල දෙවෙනි කොටස උත්තරයක්. පුතා B වල දෙවෙනි කොටසට උත්තරයක් අපි ගන්නවා එළවන ක්‍රම. අපි කීපයක් ලියනවා. එකක් තමයි පුතා පටි එළවුම. පටි එළවුම. උදාහරණයකුත් අපි ලියනවා පුතා අට්‍රැක්ටරය. පටි එළවුමට හොඳ උදාහරණයක් අපි ලියනවා අට්‍රැක්ටරය. ඒ වගේම පුතා තව ලියනවා මහාන මැෂිම. අට්‍රැක්ටරය සහ මහාන මැෂිම තියෙන්නේ පටි එළවුමක්. හරි. ඒ වගේම තවත් එළවුම් ක්‍රමයක් අපි ලියනවා පුතා දම්වැල් එළවුම. දන්වල් එළවුමක් ගත්තට පස්සේ දන්වල් එළවුමක් ගත්තාම දන්වල් එළවුමකට හොඳම උදාහරණයක් තමයි පුතා පාපැදිය. පාපැදිය. තවත් එළවන ක්‍රමයක් අපි කතා කරමු. ඒ තමයි පුතා දැටි රෝද. දැටි රෝද එළවුම. පුතා දැටි රෝද මගින් කරන එළවුම් ගැන කතා කරනකොට අපිට ලියන්න පුළුවන් කීපයක්. එකක් තමයි පුතා ගියර පෙට්ටිය. ගියර පෙට්ටිය. ඇති. ඒ වගේම තවත් එළවන ක්‍රමයක් අපි කතා කරනවා පුතා දණු මගින්. එහෙම නැත්නම් දඬු. දණු මගින් එළවීමත් තවත් එක්තරා එළවුම් ක්‍රමයක්. උදාහරණයක් විදිහට ලියනවා අපි අවර පෙතිකඳ. අවර පෙතිකඳ. ඊළඟට
දරුවනේ රැහන් රැහන් කියන්නේ කේබල් කම්බි රැහන් මගින් නෙලවන අවස්ථා කීපයක් අපි අවස්ථාවක් විදිහට අපි කතා කරනවා පාපැදි තිරිංග ඔන්න ජව සම්ප්‍රේෂණ ක්‍රම පහක් නම් හරි හොඳයි ඊළඟට අපි වෙනවා සාකච්ඡා කරන්න පුතේ එයාගේ තුන්වෙනි කොටසට පිළිතුරක් තුන්වෙනි කොටසට ආවට පස්සේ අපි කතා කරන පුතා මෙහෙම බී වල තුන්වෙනි කොටස දඬු යොදාගෙන බලය සම්ප්‍රේෂණය කරන අවස්ථා තුනක් අහනවා දඬු යොදාගෙන බලය සම්ප්‍රේෂණය කරන අවස්ථා තුනක් පුතා දැන් අපි ගත්තට පස්සේ දඬු යොදාගෙන බලය සම්ප්‍රේෂණය කරන අවස්ථා ගත්තාම අපිට දකින්න පුළුවන් මෙහෙම දරුවනේ දැන් මෝටර් වාහනයක ගියර පෙට්ටියේ ඉඳලා ආන්තරය දක්වා දණ්ඩක් තමයි යොදාගන්නේ අවරපෙති කඳ විදියට ජවය සම්ප්‍රේෂණය කරන්නට. ඒ වගේම පුතා රෙදි මහන මැෂිමක පාදිකයේ ඉඳලා ජව රෝලේ දක්වා ජවය දෙන්න අපි පාවිච්චි කරන්නේ සම්බන්ධ කරපු දණ්ඩක්. හරි? ඒ වගේම දරුවනේ අපි විදුලි කියතක් මගින් දරුවනේ අපි යම් වැඩ කොටසක් කපා ගන්නකොට මෝටරේ ඉඳලා කියත් තලයට දරුවනේ දණ්ඩක් මගින් තමයි ජවය සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කරනු ලබන්නේ. පැහැදිලිද? හරි. ඒ වගේම දරුවනේ එන්ජිමක අපි ගත්තාම දරුවනේ වැල්ව ක්‍රියාත්මක වෙද්දී දඬු භාවිතා කරනවා. අපි අවස්ථා කීපයක් මෙන්න මෙහෙම කියමු. අපෙන් අහන අවස්ථා තුනක්. අපි ලියමු මෙන්න මෙහෙම දඬු භාවිතා කරන අවස්ථා කීපයක්. කියන්න පුතා මෙහෙම මෝටර් රථවල ලියන්න මෝටර් රථවල ගියර පෙට්ටියේ සිට එන කරකුම් බලය ගියර පෙට්ටියේ සිට එන කරකුම් බලය නිමි එළවුම දක්වා සම්ප්‍රේෂණය කිරීමට නිමි එළවුම දක්වා සම්ප්‍රේෂණය කිරීමට නිමි එළවුම දක්වා සම්ප්‍රේෂණය කිරීමට හරි තවත් කාරණාවක් ලියමු අපි තවත් කාරණාවක් ලියනවා ලෝහ දඬු කැපීමට යොදා ගන්නා ලෝහ දඬු කැපීමට යොදා ගන්නා ලෝහ දඬු කැපීමට යොදා ගන්නා යාන්ත්‍රික කියතේ එළවන රෝදයේ සිට යාන්ත්‍රික කියතේ එළවන රෝදයේ සිට කියත වෙත එළවන රෝදයේ සිට කියත වෙත චලිතයේ සම්පේෂණයට චලිතය සම්පේෂණයට තව කෙනෙක් ලියමු සමහර දැව ඉරීමේ යන්ත්‍රවල සමහර දැව ඉරීමේ යන්ත්‍රවල සමහර දැව ඉරීමේ යන්ත්‍රවල එළවන රෝදයේ සිට කියත වෙත එළවන රෝදයේ සිට කියත වෙත චලිතයේ සම්ප්‍රේෂණයට කියත වෙත චලිතයේ සම්ප්‍රේෂණයට කියත වෙත චලිතයේ සම්ප්‍රේෂණයට අවසාන කාරණාවකුත් අපි ලියා ගනිමු හතරක්ම ලියමු රෙදි මැසීමට යොදා ගන්නා යන්ත්‍රයේ රෙදි මැසීමට යොදා ගන්නා යන්ත්‍රයේ පාදිකයේ සිට යන්ත්‍රයේ පාදිකයේ සිට ජවරෝදයට පාදිකයේ සිට ජවරෝදයට පාදිකයේ සිට ජවරෝදයට චලිතයේ සම්ප්‍රේෂණයට ඔන්න ඒ වගේ අවස්ථාවලට පුතා අපි දැව මෙසරි මේ දඬු යොදා ගැනීම සිද්ධ කරනවා ඊට පස්සේ පුතා අපි යාගේ හතරවෙනි කොටසට එනවා ජව සම්ප්‍රේෂණ පද්ධතිවල ජවය අපතේ යාම අවම කිරීමට ඒවායේ ඝර්ෂණය අවම කළ යුතුයි ඒවායේ ඝර්ෂණය අවම කරන්නට ඕනේ ඒ සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේද දෙකක් සඳහන් කරන්න කියලා කියනවා පුතා ඝර්ෂණය අවම කරන්න නම් අපි ස්නේහණය කරන්නට වෙනවා බෑරින් යොදන්නට වෙනවා ඒ වගේම දරුවනේ නිතර ඇතිල්ලෙන නැත්තම් ඝට්ටණය වෙන පෘෂ්ඨ තියෙනවා නම් ඒවා සුමට කරන්නට වෙනවා එතකොට දරුවනේ අපිට මොනවද ජවය අපතේ යම්
පාලනය කරගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි කතා කරමු මෙයාගේ හතරවෙනි කොටසට වෙන්නේ මෙහෙම පුතා පිළිතුර. හතරවෙනි කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ ජවය අපතේ යාම වළක්වන්න ඝර්ෂණය අවම කිරීම සඳහා කළ යුතු දෑ. ලියනවා පුතේ එක්කෙනෙක් ස්නේහණය අපි ස්නේහණය කරන්නට වෙනවා. එහෙම නැත්නම් දරුවනේ අපිට සිද්ධ කරන්න පුළුවන් බෙයාරින් යෙදීම කරන්නට පුළුවන්. එහෙම නැත්නම් බෙයාරින් යොදා ගැනීම. ඒ වගේම අපිට කරන්න පුළුවන් පුතේ. ඒ වගේම අපිට කරන්න පුළුවන් ඝර්ෂණය ඇතිවන පෘෂ්ඨ. එහෙම නැත්නම් ඝර්ෂණය ඇතිවිය හැකි පෘෂ්ඨ. ඝර්ෂණය ඇතිවිය හැකි පෘෂ්ඨ. අපිට පුළුවන් පුතා සුමට කරන්න ඝර්ෂණය ඇතිවිය හැකි පෘෂ්ඨ සුමට කිරීම. ඝර්ෂණය ඇතිවිය හැකි පෘෂ්ඨ සුමට කිරීම. ඔන්න ඔය දේවල් තමයි අපි කළ යුතු වන්නේ. ඔන්න බී වල කොටස් ටිකෙන් දරුවනේ දෙවෙනි ප්‍රශ්නේ වැඩ ටික අහවර වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ පුතා ඉවරයි. අපි යනවා දැන් කතා කරන්න තුන්වෙනි ප්‍රශ්නයට. පුතා තුන්වෙනි ප්‍රශ්නේද කියනවා වැඩබිමක සේවය කරන සෑම කෙනෙකුගේම වගකීම වන්නේ තම වැඩබිම වෝදුරු වලින් තොර පරිසරයා බවට පත් කර ගැනීමයි. හරි. ඊට පස්සේ කියනවා පළවෙනි කොටස වෝදුරක් ක්‍රියාත්මක වූ විට අවදානමක් ඇතිවීම නැත්නම් අවදානමක් ඇතිවීම සඳහා සරල ප්‍රකාශයක් ආධාරයෙන් පෙන්වන්න කියලා කියනවා. ඒ කියන්නේ වෝදුරක් සඳහා අපි දරුවනේ දන්නවා වෝදුරක් ඇති වෙන්නේ. හරි. වෝදුරක් ඇති වෙන්නේ දරුවනේ බහුව්‍යාත්මක සිද්ධියක් හේතු කරගෙන. ඒ කියන්නේ අපි දන්නවා වෝදුරක් තියෙන්නේ නිද්‍රෝපගත තත්වයෙන්. ඒ කියන්නේ අපිට නොපෙනෙන තත්වයෙන් නිදාගෙන ඉන්නා වගේ තමයි වෝදුරක් තියෙන්නේ. හරි. වෝදුරක් දරුවනේ තියෙනවා බහුව්‍යත්වයක් තියෙනවා අවදානමක් තියෙනවා. වෝදුරක් තුල බහුව්‍යත්වයක් තියෙනවා අවදානමක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් වැඩබිමක අපි ඇවිදගෙන යද්දි බිම තියෙන ඇණයක් අකුල ඇනින්න පුළුවන්. අන්න වෝදුරක්. දැන් ඇන බිම වැටිලා තියෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඇණය කකුලේ වැදීම කියන්නේ අනතුරක්. ඒක විය හැකියි. ඒ වගේම වැඩබිමක අපි පහළින් ගමන් කරද්දි උඩ ඉඳලා මොනවා හරි ගඩොල් කැට හරි ලී කෑලි හරි අපේ ඔළුවට වැටෙනවා. ඒකත් වෝදුරක්. එහෙම වැටෙන්න පුළුවන්. අපි වැටෙන්නේ නැහැ කියලා හිතාන තමයි යන්නේ. පැහැදිලිද? ඒව තමයි වෝදුරු කියන්නේ. ඒ නිසා වෝදුරක් ගත්තාම අවදානමක් තියෙනවා, බහුව්‍යත්වයක් තියෙනවා. ඒ නිසා තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට අපි උත්තරයක් ගන්නවා. වෝදුරක් කියන්නේ මොකක්ද කියලා අහනවා. ප්‍රකාශනයක් විදිහට මෙන්න මෙහෙම ලියනවා. හරි. වෝදුරට බහුව්‍යත්වයක් එකතු වෙනවා. වෝදුරට බහුව්‍යත්වයක් එකතු වෙනවා. ඒ වගේම දරුවනේ අවදානමකුත් එක්කම. ඒ කියන්නේ මෙතන නෝට් කරගන්නවලා වෝදුර සමාන මෙතන එකතු කිරීම නෙමෙයි මෙන්න මෙතන දාගන්න සමාන ලකුණ දාගන්න. ඒ කියන්නේ මෙන්න මෙතන වෝදුර කියන තැනට දාගන්න සමාන ලකුණ දාන්න. වෝදුර මෙතන සමාන දාන්න. බහුව්‍යත්වයේ ධන අවදානම කියලා හදාගන්න. හරි. රයිට්. වෝදුර සමානයි බහුව්‍යත්වයේ ධන අවදානම. රයිට්. එතකොට දරුවනේ වෝදුරකුත් එක්ක අපිට ඔන්න ඔය බහුව්‍යත්වය සහ අවදානම ඇති වෙන්නේ කොහොමද කියලා අපි දරුවනේ පැහැදිලි කිරීම කරේ. හොඳයි. එතකොට දරුවනේ අපි ඔය වෝදුරකුත් එක්ක බහුව්‍යත්වය එහෙම නැත්නම් දරුවනේ අවදානම ඇතිවීම පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. එතකොට අහනවා අපෙන් ඊළඟට වැඩබිමක තියෙන ජලය හැලුන ටයිල් පොළව වෝදුරක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මොකද ලෙස්සල හැම යන්න පුළුවන් නේ. එම වෝදුර කලමනාකරණය කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් පියවර දෙකක් දක්වා ඒ සඳහා උදාහරණ දෙකක් බැගින් දෙන්න කියලා කියනවා. හරි. කලමනාකරණය කරන් වෝදුරු කලමනාකරණය කිරීම ගැන නෙමෙයි අහන්නේ. එතකොට දරුවනේ අපිට පුළුවන් වෙනවා මේ වෝදුරය කලමනාකරණය සඳහා ගන්න ඕන අනිත් පියවර දෙක දක්වා ඒ සඳහා උදාහරණ දෙක බැගින් දෙන්න කියනවා. අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. දැන් ඔය ජලය ටයිල් මත වැටුණා නම් ලෙස්සල යන්න පුළුවන්. අපිට දැන් අනිත් අයව දැනුවත් කරන්න නම් අපිට කරන්න පුළුවන් ටයිල් පොළව මත වතුර නැත්තම් මේ ජලය වැටලා තියෙනවා කියලා අනිත් අයව දැනුවත් කරන්න බෝඩ් එකක් ගහන්න පුළුවන්. එහෙම නැත්තම් ඉක්මනින් අතන පිරිසුදු කරලා අයින් කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට පිරිසුදු කරන්න වෙලාවක් නැත්තම් අනිත් අයව දැනුවත් කරන්නත් වෙලාවක් නැත්තම් එතන බාධකය දාලා ආවරණය කරනවා. පැහැදිලිද? අපිට අන්න ඒ වගේ දේවල් කීපයක් ඔතනදී කරන්නට පුළුවන්. ඒ නිසා අපි දරුවනේ කතා කරනවා දෙවෙනි කොටස ගැන මෙන්න මෙහෙම. ඔය වෝදුර දරුවනේ කලමනාකරණයේදී තක්සේරුව කරගන්නට එපා. තක්සේරු කරන්නට වෙනවා. ඒ වගේම වෝදුර පාලනය කරන්නටත් වෙනවා. ඒ නිසා වෝදුර තක්සේරු කරන කාරණාව මෙන්න මෙහෙම අපි කතා කරමු. වෝදුර තක්සේරුව කියන කාරණාවෙදි අපි කතා කරනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ වෝදුර කලමනා කරද්දී තක්සේරු කරන්නට වෙනවා, පාලනය කරන්නට වෙනවා. දැන් තක්සේරු කරද්දී පුතේ බලන්නට වෙනවා මේ ස්ථානේ යන්නේ ඉන්නේ කවුද? යන්නේ ඉන්නේ කොයි වෙලාවටද? යන්නේ මොන විදිහටද කියලා අපිට තක්සේරු කරන්න වෙනවා. ඒ වගේම අපි එකින් එක කතා කරමුකෝ.
දැන් මේ උවදුර ඇති වෙනවා නම් වතුර වැටලා තියෙනවා නම් ටයිල් පොළොව මත අපි තක්සේරු කරනවා මේ දැන් ඒ වතුර වැටිච්ච ටයිල් පොළොව දිගේ කවුරුත් යන්නේ නැත්නම් අපි ඊට එන දරුවනේ ආපහු ඒක සුද්ධ කරන්න ලොකුට මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේත් නැහැ ඉක්මනින් කළ යුතු වෙන්නේත් නැහැ කවුරුත් යන්නේ නැති පැත්ත ගන්න පැහැදිලිද ඒ නිසා අපි ඒක පොඩ්ඩක් බලන්නට වෙනවා තක්සේරු කරන්නට වෙනවා කොච්චර රිස්ක එකක් මෙතන තියෙනවද කියලා ලියන්න පුතා තක්සේරුව කියලා දාලා ලියනවා ස්ථානියෙන් යන එන අය කවුරුන්ද මේ ස්ථානින් යන එන අය කවුරුන්ද ඔන්න ඔක බලන්නට වෙනවා ස්ථානින් යන එන අය කවුරුන්ද ඒ වගේම බලන්න වෙනවා ඒ අසල කරන අනිකුත් කාර්යයන් මොනවාද 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 ඒ වගේම දිගටම එම ස්ථානය දිගටම එම ස්ථානයට ජලය පතිත වේද ආදී කරුණු තමයි අපි පුතේ තක්සේරුව ගැන කතා කරද්දි කරන්නේ දැන් ටයිල් පොළොවට වතුර වැටෙනවා එතන උවදුරක් සිද්ධ වෙනවා උවදුර කලමනාකරණයට තක්සේරු කරන්න වෙනවා පාලනය කරන්නට වෙනවා එතකොට දැන් තක්සේරු කරද්දි කරනවා අපි මේ ස්ථානෙන් යන්නේ නැය කවුද ඒ ස්ථානයේ අසල තව කරන කාර්යයන් මොනවාද දිකටම මේ තැනට වතුර එනවාද කියලා අපි දරුවනේ තක්සේරු කරනවා ඒ තක්සේරු කරලා ඉවර වෙලා දරුවනේ අපි පාලනය කරන්නට වෙනවා පාලනය කරන්නට වෙනවා පාලනය කරනකොට අපි කරනවා පුතා අවබෝධාත්මක සංඥා යොදනවා ඒ වගේම පුතේ හැකි ඉක්මනින් ඒ ජලය තියෙනවා නම් ඒ ටික දරුවනේ අපි මොප් කරලා හරි අයින් කරනවා හරි ලේනවා අවබෝධාත්මක සංඥා යෙදීම එහෙම නැත්නම් හැකි ඉක්මනින් එම ස්ථානෙන් ජලය ඉවත් කිරීම හැකි ස්ථානෙන් නැත්නම් හැකි ඉක්මනින් එම ස්ථානෙන් ජලය ඉවත් කිරීම ඒ වගේම ජලය එන ස්ථානය අවහිර කිරීම නැත්නම් ජලය එන ස්ථානය අවහිර කිරීම ආදී ඔන්න ඔය වගේ දේවල් තමයි පාලනය යටතේ අපි පුතා සිද්ධ කළ යුතු වන්නේ හරි පාලනය යටතේ අපි සිද්ධ කර යුතු වන්නේ ඔන්න ඔය කාරණා ටිකයි හොඳයි ඊට පස්සේ කියනවා පුතා තුන්වෙනි කොටස පහත වැඩ තත්ත්වවලට අනුව පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රමවේද දෙක බැගින් දක්වන්න කියලා කියනවා බරයසවද්දි වගේම පලංචි නිමන් භාවිතා කරද්දි අපි අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රමවේද මොනවද කියලා යහන්නේ පුතා බරවසවද්දි අපි අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රමවේද තමයි දරුවනේ අපි බර ඔසවද්දි අපට දරන්න පුළුවන් සීමාවක බර එසවීම කරන්නට වෙනවා ඒ වගේම බර එසවීමේදී අනුගමනය කළ යුතු ට්‍රික්ස් තියෙනවා උපක්‍රම තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපි බිම තියෙන බරක් උස්සනකොට පුතා බිමට පාත් වෙලා ඒ බරත් අපි පපුවට තද කරගෙන තමයි අපි දරුවනේ නැගිටින්නට ඕනේ එහෙම නැතුව දරුවනේ අපි කොන් දෙක පැත්තක තියාගෙන අපි මේ වැඩේ කරන්න ගියොත් සමහරට අපේ කොන්දට දරුවනේ ඩැමේජ් වෙන්නට පුළුවන් ඒ වගේ මිනිමං සහ පලංචි වගේ දේවල් භාවිතා කරද්දි බොහෝ විට දරුවනේ අපි මේ අර ඉනිමං වගේ දේවල් භාවිතා කරද්දි දරුවනේ මේ අර බිමත් එක්ක දරුවනේ ඉනිමක තියෙනකොට ඒ තියෙන ඇන්ගල් එක 4ට 3 අනුපාතයට සමා සාමාන්‍ය මේ ඇන්ගල් එක අපි හදාගන්නේ ඒ ඇන්ගල් එකට තියාගන්නට වෙනවා ඒ වගේම ඉනිමං ගත්තට පස්සේ දරුවනේ ඉනිමං කඩන්න පුළුවන් හරි ඉනිමගේ දරුවනේ සාමාන්‍ය කඩන්න පුළුවන් බොහෝ විට දරුවනේ අර කොටස් 3කට කඩන්න පුළුවන් ඉනිමං තමයි බොහෝ විට අපි දරුවනේ අපි යොදා ගැනීම කරන ඊට වඩා වැඩි කොටස් වලට නිර්මාණය කරපු ඉනිමං භාවිතය ටිකක් අපහසුයි මොකද අපිට පරිහරණය කරගන්න පහසුයි බොහෝ විට දරුවනේ ඉනිමග අර කොටස් 3කට වගේ කඩන්න පුළුවන් ඉනිමං භාවිතා කරනවා නම් ඒ වගේම ලිස්සල යන්නේ නැති තැන්වල දරුවනේ ඉනිමග හරියට රඳවා ගන්නට ඕනේ ඔන්න ඔව තමයි අපි දරුවනේ භාවිතා කරන ආරක්ෂක ක්‍රමවේද අපි ලියමු කීපයක් අපි එනවා පුතා කතා කරන තුන්වෙනි කොටසට එනවා මුලින්ම බරයස වීම ගැන කතා කරන්න බරවසවද්දි අපි දරුවනේ මෙන්න මේ ආකාරයට තමයි ආරක්ෂක උපක්‍රම නැත්තම් ක්‍රමවේද ටික පිළිපදින්නේ දේනවා පුතා නිවැරදි ඉරියව් භාවිතය බරවසවද්දි ලියනවා නිවැරදි ඉරියව් භාවිතය ඒ වගේම ආරක්ෂක අත් ආවරණ ආරක්ෂක අත් ආවරණ ආරක්ෂක අත් ආවරණ කමා ආරක්ෂක සපත්තු ආදී පැලඳීම නැත්නම් පැලඳ සිටීම ආරක්ෂක සපත්තු ආදී පැලඳ සිටීම හරි ඊට පස්සේ ඉනිමං එහෙම නැත්නම් පලංචි භාවිතා කරද්දී අපි පුතා කර යුතු දේවල් ගැන මෙන්න මෙහෙම පැහැදිලි කරනවා
ඉනි මං නැත්තම් පලංචි භාවිතා කරද්දි ස්ථානයට අදාළව පලංචි හෝ සෝපාන හෝ ස්ථානයට අදාළව පලංචි හෝ සෝපාන හෝ පලංචි හෝ සෝපාන හෝ ඉනි මං භාවිතය ස්ථානයට අදාළව පලංචි හෝ සෝපාන හෝ ඉනි මං භාවිතය ඒ කියන්නේ පලංචිනි මගක් හරි සෝපානිනි මගක් හරි භාවිතා කරනවා අදාළ ස්ථානයට ගැලපෙන පරිදි ඒකයි ඔය කියන්නේ හරි ඒ වගේම දරුවනේ තව එකක් ලියනවා ඉනි මං භාවිතයේදී ඉනි මං භාවිතයේදී ඉනි මං භාවිතයේදී තුනේ දිගුවක් තිබීම ඒ කියන්නේ කැලේ තුනකට දික් කරන්න පුළුවන් ඉනි මගක් භාවිතා කරනවා නම් වඩාත්මදයි කියලායි මේ කියන්නේ ඉනි මං භාවිතයේදී තුනේ දිගුවක් තිබීම තුනේ දිගුවක් තිබීම කොටස් තුනකට දික් කරන්න හකුලන්න පුළුවන් ඉනි මං තියෙන අන්න ඒක භාවිතා කිරීමයි මේ කියන්නේ එහෙම නැත්නම් 4ට 1 අනුපාතයක් තිබීම 4ට 1 අනුපාතයක් කියන්නේ පුතා 4ට 1 අනුපාතයකට මේ ඉනි මග ඇන්ගල් කරන්නට ඕනේ ඒකයි මේ කියන්නේ 4ට 1 අනුපාතයක් තිබීම ආදී ඔන්න ඒ වගේ දේවල් දරුවනේ කරනවා නම් වඩාත් හොඳයි ඉනි මං භාවිතා කරද්දී හොඳයි ඊට පස්සේ අපිට කියනවා දරුවනේ ජාතික වශයෙන් වැඩබිමක ආරක්ෂාවට අදාළ ප්‍රමිති නීති හා රෙගුලාසි පනවන ආයතන තුනක් සඳහන් කරන්න කියලා කියනවා. පුතා ජාතික වශයෙන් වැඩබිමක ආරක්ෂාවට ප්‍රමිති නීති රීති සහ රෙගුලාසි පනවන ආයතන ගත්තට පස්සේ අපිට ආයතන කීපයක් අපි දන්නවා පුතා. ඒ ආයතන කීපය අතර අපි එකින් එක කතා කරමු. එකක් තමයි පුතා ව්‍යවස්ථාදායකය. ව්‍යවස්ථාදායකය. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. ව්‍යවස්ථාදායකය. ඒ වගේම තව එකක් පුතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. එහෙමත්නම් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය. ඒ වගේම තවත් එක්කෙනෙක් තමයි පුතා වෘත්තීය සෞඛ්‍ය ජාතික කොමිසම. වෘත්තීය සෞඛ්‍ය ජාතික කොමිසම. වෘත්තීය සෞඛ්‍ය ජාතික කොමිසම. ඔය වගේ අය. හොඳයි. පොතනින් පුතා අපි තුන්වෙනි ප්‍රශ්නේ වැඩි කහවර කරනවා. එනවා අනතුරුව පුතා හතරවෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්නට. හතරවෙනි ප්‍රශ්නය. හරි. පුතා හතරවෙනි ප්‍රශ්නේ ගැන කතා කරද්දී පළවෙනියෙන්ම කියනවා මෝටර රථ එන්ජිමක සිදුවන ශක්ති පරිවර්තනය ලියන්න කියලා. පුතා මෝටර රථ එන්ජිමක සිදුවන ශක්ති පරිවර්තනය ගැන කතා කරද්දී එන්ජිම ඇතුලේ ඉන්ධන දහනයෙන් ඇතිවන රසායනික ශක්තියක් තියෙනවනි. අන්නේ රසායනික ශක්තිය පුතා එන්ජිමේ යාන්ත්‍රික ශක්තියට හෝ තාප ශක්තිය බවට නේද පත් වෙන්නේ. හරි. ඕක තමයි පුතා සිද්ධ වෙන ශක්ති පරිවර්තනය. ඒ නිසා හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට අපි උත්තරයක් ගන්නවා. සිදුවන ශක්ති පරිවර්තනය කොහොමද කියලා නිහන්නේ. සිදුවන ශක්ති පරිවර්තනය තමයි පුතා අපි ලියනවා තාප ශක්තිය පුතා පත් වෙනවා. හරි. තාප ශක්තිය පත් වෙනවා චාලක ශක්තිය එහෙම නැත්නම් යාන්ත්‍රික ශක්තිය කියලා අපි කියනවා. තාප ශක්තිය යාන්ත්‍රික ශක්ති බවට පුතා පත් වෙනවා. ඒ කියන්නේ මේක මෙහෙමත් ලියන්න පුළුවන්. දැන් තාප ශක්තියට එන්න කලින් පුතා එන්ජිමේ රසායනික ශක්තිය තියෙනවා. ඉන්ධන වල රසායනික ශක්තිය තමයි තාප ශක්තියට එන්නේ. ඕනනම් මේක තව ටිකක් විස්තරතෝ ලියන්න පුළුවන්. මෙහෙම ලියන්න පුළුවන් ඔයාලට. දැන් මම මේ කැලේ දෙකනි කිව්වේ. ඔයාලට ලියන්න පුළුවන් ඉන්ධන වල රසායනික ශක්තිය ඊතලයක් ගහලා තාප ශක්තිය කියලා ලියන්න. ඉන්ධන වල රසායනික ශක්තිය ඊතලයක් ගහන්න තාප ශක්තිය. ආයෙ ඊතලයක් ගහන්න චාලක ශක්තිය හෝ යාන්ත්‍රික ශක්තිය. පැහැදිලිද? එහෙම ලියුවා නම් ඒකත් හොඳයි. ඒක වඩාත් හොඳයි. ඔය තාප ශක්තිය කියලා මම මැදින්නේ අරන් තියන්නේ. ඒතරක මුලින්ම තියෙන්නට ඕනේ ඉන්ධනවල රසායනික ශක්තිය. ඔයාලා එහෙමම හදාගන්නකෝ. ඉන්ධනවල රසායනික ශක්තිය ඊතලයක් ගහන්න තාප ශක්තිය බවට පත් වෙනවා. තාප ශක්තිය ඊතලයක් ගහන්න චාලක ශක්තිය හෝ යාන්ත්‍රික ශක්තිය බවට පත් වෙනවා. පැහැදිලිනේ? හරි. ඊයාගේ දෙවෙනි කොටස සරල අනුවර්තීය චලිතය සහිත එන්ජින් ක්‍රියාකාරී චක්‍ර අනුව වර්ග කරන්න පුළුවන් ප්‍රධාන ආකාර කීයද කියලා අහනවා. දරුවනේ එන්ජිමක් වර්ග කරන්න පුළුවන් ක්‍රියාකාරී චක්‍ර අනුව ආකාර දෙකයි. මොනවද? සිව්පහර එන්ජින් තියෙනවා, දෙපහර එන්ජින් තියෙනවා. පැහැදිලිද? ආකාර දෙකයි. වර්ග කරන්න පුළුවන් ආකාර දෙකයි. ඒවා මොනවද කියලා අහනවනේ. ඒවා මොනවද කියන තැනට ලේනවා පුතා. එකක් තමයි දෙපහර එන්ජිම. අනිත් එක නා තමයි සිව්පහර එන්ජිම. ටූ ස්ටොක් එන්ජින් එකයි ෆෝර් ස්ටොක් එන්ජින් එකයි දෙපහර එන්ජිම සහ සිව්පහර එන්ජිම කියලා අපිට කියන්නට පුළුවන්. තුන්වෙනි එක කෙනා
සිව්පහර ඩීසල් එන්ජිමක ක්‍රියාකාරී චක්‍රය විස්තර කරන්න කියලා කියනවා. හරි. දැන් පුතා ෆෝස්ටොක් ඩීසල් එන්ජිමක් ගත්තට පස්සේ ෆෝස්ටොක් ඩීසල් එන්ජිමක අපිට ක්‍රියාකාරී චක්‍රය විස්තර කරන්න කියනවනේ. දැන් ෆෝස්ටොක් එන්ජින් එකක දරුවනේ චූෂණ පහර, සම්පීඩන පහර, බල පහර සහ පිටාර පහර කියලා පහරවල් හතරක් තියෙනවනේ. මේ පහරවල් හතර ගත්තට පස්සේ දැන් චූෂණ පහර ගැන හිතන්නකෝ. මම දැන් රූප දැන් අර රූප ටික අඳින්න නැතුව මම මේ කියන්න යන්නේ. දැන් මට කියන්නකෝ මෙහෙම. ඩීසල් එන්ජිමක දරුවනේ අපි ගත්තාම චූෂණ පහර ගත්තාම චූෂණ පහර ඇති වෙන්නේ කොහමද? පිස්ටන් එක TDC ඉඳලා BDC දක්වා චලිත වෙනවා. සිලින්ඩරය ඇතුලේ දරුවනේ අඩු පීඩන තත්ත්වයක් ඇති වෙනවා. ඒ වෙලාවේ දරුවනේ බාහිරයේ ඉඳලා දරුවනේ වාතය සිලින්ඩරය තුළට ඇදීගෙන එනවා. පැහැදිලිද? ඕක තමයි චූෂණ පහර. චූෂණ වැල්ව විතරක් විවෘත වෙනවා, පිටාර වැල්ව වෙහිලායි තියෙන්නේ. ඊළඟට සම්පීඩන පහරදී වෙන්නේ වැල්ව දෙකම වැහෙනවා. ඇතුලේ තියෙන වාතය පමණක් සම්පීඩණය වෙනවා. ඕක සම්පීඩන පහර. පිටාර බල පහරදී මොකක්ද වෙන්නේ? වැල්ව දෙකම වැහිලායි තියෙන්නේ. ඉන්ජෙක්ටරේ මගින් ඩීසල් විදිනවා සම්පීඩණය වෙච්ච වාතය මතට. එතකොට ඩීසල් ක්ෂණිකව දහණය වෙනවා. ඒ ඇතිවෙන පහර නිසා පිෂ්ටනය TDC සිට BDC දක්වා චලිත වෙලා එන්ජිමට බලය ලබා දෙනවා. පිටාර පහරදී මොකක්ද වෙන්නේ? පිටාර පහරදී වෙන්නේ චූෂණ වැල්වේ වැහිලා තියෙනවා. පිටාර වැල්වේ විවෘත වෙලා දහණය වෙච්ච ඉන්ධන අර විවෘත වෙච්ච වැල්වෙන් එළියට යනවා. ඕක තමයි සිද්ධිය. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි ඩීසල් එන්ජිමක දරුවනේ ක්‍රියාකාරී චක්‍රය විස්තර කරන්න යන්නේ චූෂණ සම්පීඩන බල පිටාර කියන අවස්ථා ටික. ඒ නිසා මම එනවා තුන්වෙනි කොටසට. මුලින්ම එනවා දරුවනේ මම කතා කරන්න චූෂණ පහර. ලියනවා මෙන්න මෙහෙම. මම රූප සටහන් අඳින්න නැතුව කියලා දෙන්නම් චූෂණ පහර. ලියනවා පුතා මෙන්න මෙහෙම. පිෂ්ටණය TDC සිට BDC දක්වා ගමන් කරයි. පිෂ්ටණය TDC සිට BDC දක්වා ගමන් කරයි. TDC සිට BDC දක්වා ගමන් කරයි. ගමන් කරයි. පිටාර කපාටය, කියන්නේ පිටාර වැල්වය වැසී ඇත. නැත්නම් වැසී පවති. වැසී පවති. චූෂණ කපාටය විවෘතව පවති. චූෂණ කපාටය විවෘතව පවති. විවෘතව පවති. විවෘතව පවති. වායුගෝලීය වාතය, කියන්නේ එළියේ තියෙන බාහිර වාතය, වායුගෝලීය වාතය සිලින්ඩරය තුළට ඇදී ඒ නැත්තම් සිලින්ඩරය තුළට ඇද ගනී. සිලින්ඩරය තුළට ඇද ගනී. ඔන්න චූෂණ පහරදී සිද්ධිය. ඊළඟට දෙවනි එකේනා සම්පීඩන පහර. යටි ලියනවා සම්පීඩන පහර කියලා. සම්පීඩන පහර. සම්පීඩන පහරේකදී මොකද වෙන්නේ කියලා බලමු. ලියනවා සම්පීඩන පහර. ලියන පුතා මෙහෙම. පිෂ්ටණය BDC සිට TDC දක්වා ගමන් කරයි. පිෂ්ටණය BDC සිට TDC දක්වා ගමන් කරයි. ගමන් කරයි. ගමන් කරයි. ඊළඟට ලියනවා චූෂණ හා පිටාර කපාට. චූෂණ හා පිටාර කපාට. චූෂණ හා පිටාර කපාට සියල්ල වැසී පවති. චූෂණ හා පිටාර කපාට සියල්ල වැසී පවති. සියල්ල වැසී පවති. සිලින්ඩරය තුළ පීඩනය ක්‍රමයෙන් ඉහළයයි. සිලින්ඩරය තුළ පීඩනය ක්‍රමයෙන් ඉහළයයි. හරි. සම්පීඩන පහර. හරි. ඊට පස්සේ තුන්වෙනි එක කෙනා ලියනවා බල පහර කියලා. තුන්වෙනි එක කෙනා ලියන්න පුතා බල පහර. තුන්වෙනි එක කෙනා ලියන්න බල පහර. බල පහර. බල පහර තුළ මොකද වෙන්නේ කියලා අපි බලමු. වෙන මෙහෙම. වෙන බල පහර. වෙන පුතා මෙහෙම. සම්පීඩන පහර අවසානයට මොහොතකට පෙර සම්පීඩන පහර අවසානයට මොහොතකට පෙර ඉන්ධන විදිනයක් මගින්, ඒ කියන්නේ ඉන්ජෙක්ටරයක් මගින්, ඉන්ධන විදිනයක් මගින්
සිලින්ඩරය තුළට ඉන්ධන විදිනයක් මගින් සිලින්ඩරය තුළට සිලින්ඩරය තුළට ඩීසල් විදිනු ලබයි. ඩීසල් විදිනු ලබයි. ඩීසල් විදිනු ලබයි. පිෂ්ටනය පිෂ්ටනය TDC සිට BDC දක්වා පිෂ්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි. TDC සිට BDC දක්වා ගමන් කරයි. කපාට සියල්ල කපාට සියල්ල තවදුරටත් වැසී පවතී. කපාට සියල්ල තවදුරටත් වැසී පවතී. ඉන්ධන දහනයෙන් ඉන්ධන දහනයෙන් ඉන්ධන දහනයෙන් එන්ජිමේ ජවය නිපදවන ඉන්ධන දහනයෙන් එන්ජිමේ ජවය නිපදවන එකම පහර වේ. ඉන්ධන දහනයෙන් එන්ජිමේ ජවය නිපදවන එකම පහර වේ. එකම පහර වේ. ඔන්න බල පහර හරි. ඊළඟට පුතා අපි යනවා කතා කරන්න පිටාර පහර පිළිබඳව. පිටාර පහර. දැන් පිටාර පහර ගැන කතා කරද්දී එතනදී දරුවනේ චූෂණ වැල්වේ විවෘත වෙලා පිටාර මේ චූෂණ වැල්වේ වැහිලා පිටාරලේ පමණක් විවෘත වෙනවා. අපි ලියමු මෙහෙම පිටාර පහර කියලා. පිටාර පහර. පිටාර පහර කියලා දාලා ලියන්න පුංචි දෙකක් ගහලා මෙහෙම. පිෂ්ටණය පිෂ්ටණය BDC සිට TDC දක්වා පිෂ්ටණය BDC සිට TDC දක්වා ගමන් කරයි. BDC සිට TDC දක්වා ගමන් කරයි. ගමන් කරයි. පිටාර කපාටය විවෘතව පවතී. පිටාර කපාටය විවෘතව පවතී. පිටාර කපාටය විවෘතව පවතී. චූෂණ කපාටය වැසී පවතී. චූෂණ කපාටය වැසී පවතී. චූෂණ කපාටය වැසී පවතී. දහනය වූ වායුව දහනය වූ වායුව දහනය වූ වායුව පිටාර කපාටය හරහා පිටව යයි. පිටාර කපාටය හරහා පිටව යයි. පිටාර කපාටය හරහා පිටව යයි. හරි. ඔන්න හතරේ A B C sorry A කොටසේ 1 2 3 කොටස් ටික හරි. එයාලට එනවා අපි ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ B කොටසට එනවා. හතරවෙනි ප්‍රශ්නේ B කොටසට ආවට පස්සේ කියනවා පුතා මෝටර් රථයකට සම්ප්‍රේෂණ පද්ධතියක තියෙන අවශ්‍යතාවය පෙන්වන්න කියලා. දැන් මෝටර් රථයකට සම්ප්‍රේෂණ පද්ධතිය තියෙන අවශ්‍යතාවය තමයි එන්ජිමෙන් උත්පාදනය කරන ජවය එළවුම් රෝදකරා ගමන් කරවීමටත් වාහනයේ ඉදිරියට සහ පසුපසට චලිත කරවීමටත් අපිට දරුවනේ සම්ප්‍රේෂණ පද්ධතියක් ඕනේ. සම්ප්‍රේෂණ පද්ධතිය උපාංග කීපයක් තියෙනවා. මොනවද? ක්ලච් එක, ගියර පෙට්ටිය, අවර පෙතිකඳ, ආන්තරය සහ අක්ෂ දඩු කියන කොටස් පහෙන් තමයි මේ අය සමන්විත වන්නේ. ඒ නිසා අපි කතා කරනවා B වල පළවෙනි කොටසට සම්ප්‍රේෂණ පද්ධතියක අවශ්‍යතාව. ලියන පොත බලන්න මෙහෙම. ලියන්න. එන්ජිමෙන් නිපදවන එන්ජිමෙන් නිපදවන ජවය එන්ජිමෙන් නිපදවන ජවය ක්‍රමානුකූලව එන්ජිමෙන් නිපදවන ජවය ක්‍රමානුකූලව ක්‍රමානුකූලව එළවුම් රෝද කරාගෙන ගොස් ක්‍රමානුකූලව එළවුම් රෝද කරාගෙන ගොස් එළවුම් රෝද කරාගෙන ගොස් මෝටර් රථය එළවුම් රෝද කරාගෙන ගොස් මෝටර් රථය ඉදිරියට හෝ පිටුපසට මෝටර් රථය ඉදිරියට හෝ පිටුපසට දහවණය කරවීම මෝටර් රථය ඉදිරි ඉදිරිපසට හෝ පිටුපසට දහවණය කරවීම තමයි සම්ප්‍රේෂණ පද්ධතියෙන් කරන්නේ. හරි. ඊළඟට දෙවෙනි කොටස අහනවා යාගේ. දෙවෙනි කොටස අහනවා. එන්ජිම ඉදිරිපස පිහිටි රෝද අපෙන් අහනවා පුතා මේ එන්ජිමක ඉදිරිපස පිහිටි රෝද පිහිටි ඉදිරි රෝද මගින් එළවන මෝටර රථයක සම්ප්‍රේෂණ පද්ධතිය තුළ අන්තර්ගත විය යුතු උපාංග පහක් අහනවා. එන්ජිම ඉදිරිපස පිහිටි ඉදිරි රෝද මගින් එළවන මෝටර රථයක
ඔන්න දැන් දරුවනේ කියනවා දැන් සාමාන්‍ය සම්ප්‍රේෂණ පද්ධතියක අවරපෙති කඳක් තිබුණට මෙතනදී කියන්නේ එන්ජිම ඉදිරිපස පිහිටි ඉදිරි රෝද මගින් එළවන මෝටර රථයක සම්ප්‍රේෂණ පද්ධතිය තුළ අන්තර්ගත වී තිබු උපාංග පහක් අහනවා. එතකොට මේකේ නැත්තම මොකක්ද? නැත්තේ පුතා අවරපෙති කඳ කියන එක නෑ. හරි? රයිට්. එතකොට සම්ප්‍රේෂණ පද්ධතියේ ඩිෆරන්ස් එක තියෙනවා. ක්ලච් එක තියෙනවා. ගියර පෙට්ටිය තියෙනවා. ඒ වගේම දරුවනේ අවරපෙති මොකද අක්ෂ දණු කියන දේවල් ටික තියෙනවා. මේකේ දරුවනේ ප්‍රොපලර් ෂාෆ්ට් එක නැත්තම් අවරපෙති කඳ කියන එක විතරයි මෙතන පුතා නැති වෙන්නේ. හරි උපාංග පහක් අහනවා ලියන පුතා මෙන්න මෙහෙම හරි ලියනවා සම්ප්‍රේෂණ පද්ධතිය තියෙන උපාංග ලියන පුතා මම කියන්න මෙන්න මෙහෙම ලියන්න මම පොන්චි පැහැදිලි කිරීමකුත් මම කරන්නම් දෙවෙනි ප්‍රශ්නෙට මම මෙහෙම දරුවනේ උත්තර ගන්නවා මෙතන ලියන දරුවනේ ක්ලචය මෙහෙම කියමු ක්ලචය ක්ලචය ඒ වගේම පුතා ගියර පෙට්ටිය මේ තුන්වෙනි එකේ නාලියන් එපා අවරපෙති කඳ කෙනෙක් ලියන්න එපා අවරපෙති කඳ නැහැ ගියර පෙට්ටිය හරි හරි ගියර පෙට්ටිය හරි ඊට පස්සේ තුන්වෙනි එකේ නාලියන්න නිමි එළවුම තුන්වෙනි එකේ නාලියන්න නිමි එළවුම නිමි එළවුම ඊට පස්සේ හතරවෙනි එකේ නාලියන්න ආන්තර කට්ටලය ආන්තර කට්ටලය අවසාන එක කරලා යන අක්ෂ දඬු පස්සෙනි කරලා යන අක්ෂ දඬු අක්ෂ දඬු අක්ෂ දඬු අක්ෂ දඬු අක්ෂ දඬු හරි ඊට පස්සේ අවසාන කොටස කියනවා තුන්වෙනි කොටස ඉන් උපාංග තුනක් නම් කරේ මගින් සිදු කරන ප්‍රධාන කාර්යයක් බැගින් සදාහන් කරන්න කියලා කියනවා හරි මුලින්ම ගන්නවා මම ක්ලච් එක පුතා ක්ලච් එක මගින් සිද්ධ කරන කාර්යයන් මොනවද හරි ක්ලච් එක මගින් සිද්ධ කරන කාර්යයන් අපි මෙන්න මෙහෙම පැහැදිලි කරමු කීපයක් හරි ලියන්නකෝ පුතා මෙහෙම මුලින්ම ලියන්න ක්ලචය ක්ලචය කියලා දාලා ක්ලච් එකෙන් කරන කාර්යයන් ටික ලියමු ක්ලච් එකෙන් කරන කාර්යය ලියන්න එන්ජිමේ ජවය ක්ලච් එකේ කරන කාර්යය ලියන්න එන්ජිමේ ජවය ක්‍රමානුකූලව එන්ජිමේ ජවය ක්‍රමානුකූලව ගියර පෙට්ටියට ලබා දීම එන්ජිමේ ජවය ක්‍රමානුකූලව ගියර පෙට්ටියට ලබා දීම ගියර පෙට්ටියට ලබා දීම හරි තවත් කාරණාවක් ලියන්න ක්ලච් එකෙන් කරන තවත් එක්කෙනෙක් ලියන්න එන්ජිම හා ගියර පෙට්ටිය අතර සම්බන්ධය එන්ජිම හා ගියර පෙට්ටිය අතර සම්බන්ධය අවශ්‍යතාවයේ පරිදි අවශ්‍යතාවයේ පරිදි ඇති නැති කිරීම ඇති නැති කිරීම ඇති ඇල ඉරක් නැති කිරීම ඇති ඇල ඉරක් නැති කිරීම තව එක්කෙනෙක් ලියන්න ගියර තේරීම සඳහා තව එක්කෙනෙක් ලියන්න ගියර තේරීම සඳහා ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම ගියර තේරීම සඳහා ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම ගියර තේරීම සඳහා ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම හරි ඔන්න ක්ලච් එකෙන් කරන කාර්යයන් ටික හරි දෙවෙනි එකන ලියන්න පුතා ගියර පෙට්ටිය ගියර පෙට්ටිය ගියර පෙට්ටිය ලියන්න ගියර පෙට්ටිය ලියන්න පුතා මෙහෙම අවශ්‍යතාවය අනුව එයාගෙන් කරන කාර්යය ලියන්න අවශ්‍යතාවය අනුව ව්‍යවර්ථය හා වේගය වෙනස් කරගත හැකි වීම අවශ්‍යතාවය අනුව ව්‍යවර්ථය හා වේගය වෙනස් කරගත හැකි වීම වෙනස් කරගත හැකි වීම වෙනස් කරගත හැකි වීම තව එකක් ලියන්න ගිර පෙට්ටියෙන් කරන තවත් කාරණාවක් ලියන්න තව එකක් ලියන්න එන්ජිමෙන් ලබා දෙන ජවය එන්ජිමෙන් ලබා දෙන ජවය එන්ජිමෙන් ලබා දෙන ජවය සම්ප්‍රේෂණ පද්ධතියේ ඉතිරි කොටස් වලට ලබා දීම හෝ නොදීම න්‍යූට්‍රල් කරපුවාම දෙන්න පුළුවන් වෙන්නේ නැහැ ඒකයි මේ කියන්නේ ලබා දීම හෝ නොදීම
ලබාදීම හෝ නොදීම. ගියර පෙට්ටියෙන් කරන තවත් කාර්යයක් ලියන්න. තව එකක් ලියන්න රිවර්ස් ගියර් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒකත් ලියන්න. පසුගසුම් ගියරයක්. පසුගසුම් ගියරයක්. භාවිතයේ හැකියාව. පසුගසුම් ගියරයක් භාවිතයේ හැකියාව. පසුගසුම් ගියරයක් භාවිතයේ හැකියාව. පසුගසුම් ගියරයක් භාවිතයේ හැකියාව. හරි. ඊළඟට තව එකක් ලියන්න පුතා. ආන්තරය. ආන්තර කට්ටලය. ආන්තර කට්ටලය. ආන්තර කට්ටලය කියලා දාන්න. එයාගෙන් කරන කාර්යයන් ටිකක් ලියන්න. ආන්තර කට්ටලය. ආන්තර කට්ටලය. ලියන්න පුතා මෙහෙම. ආන්තර කට්ටලය ලියන්න. වංගුවක දහවණියේදී වංගුවක දහවණියේදී වංගුවක දහවණියේදී වංගුවක දහවණියේදී ඇතුළු පැත්තේ රෝදය වංගුවක දහවණියේදී ඇතුළු පැත්තේ රෝදය ඇතුළු පැත්තේ රෝදය අඩු වට ගණනකුත් ඇතුළු පැත්තේ රෝදය අඩු වට ගණනකුත් අඩු වට ගණනකුත් පිටපැත්තේ රෝදය වැඩි වට ගණනකුත් වැඩි වට ගණනකුත් ගමන් කරවීම වැඩි වට ගණනකුත් ගමන් කරවීම වැඩි වට ගණනකුත් ගමන් කරවීම තව එකක් ලියන්න ඉදිරි දහවණියේදී ඉදිරි දහවණියේදී ඉදිරි දහවණියේදී වැඩි වේගයක් ලබා දීම වැඩි වේගයක් ලබා දීම ඉදිරි දහවණියේදී වැඩි වේගයක් ලබා දීම වැඩි වේගයක් ලබා දීම හොඳයි ඔන්න මේ විදිහට පොත අපි 8 වෙනි ටෙස්ට් පේපර් එකේ වැඩ ටික හවර කරනවා පොත ඔයාලට දැනුවත් කිරීම කීපයක් තියෙනවා කරන්න 22 ඔයාලට පොත දැන් අපි අද සැප්තැම්බර් මාසේ පළවෙනිදා එතකොට අපි 22 ඔයාලට අගෝස්තු නිවාඩු මාස ඒ කියන්නේ අගෝස්තු මාසේ ඔයාලට දුන්න දරුවනේ නිබන්ධනය තියරි පන්තියේ නිෂ්පාදන තාක්ෂණය ඒක ලොකු පාඩමක් නෙමෙයි පොඩි පාඩමක් සමනේ දවස් දෙකකින් උපරිම තුනකින් අපිට වැඩ ටික ඉවර කරන්න පුළුවන් එතකොට අපි දරුවනේ ඔටෝමොබයිල් පාඩම මේ වෙනකොට කරගෙන ආවා හරි එතකොට පුතා ඔටෝමොබයිල් පාඩමේ හරි ඔටෝමොබයිල් පාඩමේ පුතා අපි ගිය සතියේ වෙනකොට ඔටෝමොබයිල් පාඩම නිල වශයෙන් ඉවර කළා හැබැයි එකට පුංචි කොටසක් තියෙනවා කියලා මම කිව්වා මේ මෝටර් වාහනවල දරුවනේ කාර්යක්ෂම බව වැඩි කිරීමේ උපක්‍රම ඒ කියන්නේ ටර්බෝ චාර්ජර් ගැන කතා කරන්න තියෙන කොටස තියෙනවා ඒ වගේම මේ විමෝචක වායුව ගැන කතා කරන්න තියෙනවා ඒ කියන්නේ දුම් පරීක්ෂා කිරීම පිළිබඳව අන්න ඒ පුංචි කොටසක් තව ඉතිරි වුණා ඒ ඉතිරි කොටස මම කිව්වා ඔයාලට දරුවනේ මේ සතියේ අන්තයේ ඒ කියන්නේ මේ වීකෙන්ඩ් එක වෙන්න කලින් ඔයාලට දරුවනේ මම ඒ කොටසට අදාළ වීඩියෝ ක්ලිප් එක හදලා ඔයාලට දරුවනේ හැමෝටම බලන්න පුළුවන් විදිහට මම ඔයාලගේ ගෲප් එකට ලින්ක් එක දානවා කියලා කිව්වා. බොහෝ විට ඒක දරුවනේ සිකුරාදා හෝ සෙනසුරාදා උදේ වගේ වෙද්දි අපි ඔයාලට දානවා. බොහෝ විට සෙනසුරාදා උදේට අපි ඒක දාන්නා. හරි? සෙනසුරාදා උදේ වගේ වෙද්දි ඔයාලට දාන්නම් ගෲප් වලට. ඔටෝමොබයිල් වල අවසාන කෑල්ල. ඊට පස්සේ මේ සෙනසුරාදා සහ ඉරිදා තියරි පන්ති වල අප නිෂ්පාදන තාක්ෂණ වේදේ පටන් ගන්නවා. මොකද ඔයාලා ළඟ නිබන්ධනය දැන් තියෙනවා. ගිය මාසෙ දීපු ටියුට් එක තියෙනවා. ඒකේ වැඩ ටික අපි පටන් ගන්නවා. ඒ වගේම අපි සැප්තැම්බර් මාසේ පටන් ගන්නවා පුතා හරි අපිට වැඩ ගොඩක් තියෙනවා එකක් තමයි අපි මූලික විදුලි තාක්ෂණ වේදය පන්තියේ සාකච්ඡා කළා ඒකේ තුනෙන් එකක් පළවෙනි තුන් කොටස ඒ කියන්නේ පළවෙනි තුනෙන් එකේ කොටස අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි ප්‍රතිරෝධක ප්‍රේරක දාරිත්‍රක ගැන අපි කතා කළා විශේෂයෙන්ම සරි ප්‍රතිරෝධක සහ දාරිත්‍රක ගැන කතා කළා සරල ගැටලු කීපයකට එකම පැහැදිලිනේ හරි එතකොට අපි එතනින් එහාට දරුවනේ මේ පාඩමේ මූලික විදුලි තාක්ෂණ වේදේ ඉතිරි ටික අපි දරුවනේ අපි සැප්තැම්බර් මාසේ ආරම්භ කරනවා හරි රටේ තත්ත්වය ඉදිරියට මොන තත්ත්වයක් වෙයිද දන්නේ නැහැ බොහෝ විට සමනය වේවි සඳුදාගෙන් පස්සේ ඔයාලට ආයතන වලට එන්න පුළුවන් වෙයි කියලා අපි අදහස් කරනවා ඒ එහෙම වුණොත් අපි ඔයාලට දරුවනේ නිබන්ධන ආයතන වලට ඇවිල්ලා ගන්න කියලා අපි ඔයාලට කියනවා මොකක් හරි ක්‍රමයකින් තවදුරටත් රට වැහුවොත් අපි ඔයාලට දරුවනේ නිබන්ධන වල PDF එකක් අපි ඔයාලට ලබා දීම කරන්න එහෙම නැතුනොත් ආයතන වලට ඇවිල්ලා ටියුට් එක ගන්න. රටේ ප්‍රශ්නයක් නැතුනොත් PDF ලබා දෙන්නේ නැහැ. ආයතන වලට ඇවිල්ලා නිබන්ධන ගන්න ඔයාලට සිද්ධ වෙනවා. පැහැදිලිනේ? හරි. මෙතන කොහොමත් සැප්තැම්බර් මාසේ අපි දරුවනේ විදුලිය පාඩමක් ආරම්භ කරනවා.
ඒ වගේම විදුලියේ අර මුලින්ම ඒ කියන්නේ අපි ගිය පාර කොරෝනා කාලේ පළවෙනි කොටස විදුලියට අදාළව කළා. ඒ කොටසට සම්බන්ධ නොවිච්ච අය හිටියානම් ඒ අයට දරුවනේ මම ඒ පළවෙනි කොටස ලබන ඒ කියන්නේ 6 වෙනි දකින් පස්සේ සතිය 6 වෙනි දකින් පස්සේ සතිය ඉඳලා ඔයාලට දරුවනේ මුල් කොටස් වලට සම්බන්ධ වෙච්ච බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් ඒ අයට මම මූලික විදුලි තාක්ෂණ වේදේ පළවෙනි කොටස් ටික නරඹන්න අවස්ථාව ලබා දීම කරන්නම්. පැහැදිලිනේ? හරි. එතකොට ඔන්න මතක තියාගන්න මේ සෙනසුරාදා උදේ වෙද්දී ඔයාලට ඔටෝමොබයිල් වල අවසාන කොටස මම හැමෝටම බලන්න පුළුවන් විදියට ඔයාලට ලින්ක් එක දානවා. ඒ වගේම මේ සතිය සෙනසුරාදා සහ ඉවිද ඉඳලා නිෂ්පාදන තාක්ෂණ වේදේ පාඩම පටන් ගන්නවා. ඒ වගේම සැප්තැම්බර් මාසේ 3 වෙනි සතියේ අපි පටන් ගන්නවා පුතේ බොහෝ විට දෙවෙනි හෝ මොකද දෙක මොකද 3 වෙනි සතියේ පටන් ගන්න පුළුවන් විදුලිය පාඩම අපි පටන් ගන්නවා. ඔබ ඒ සඳහාත් සූදානම් වෙන්න. පැහැදිලිනේ? හරි. එතකොට රටේ තත්ත්වය සමනය වුණොත් සඳුදාගෙන් පස්සේ ආයතනවලට අවිල වලට නිබන්ධන ගන්න පුළුවන්. රටේ තත්ත්වය අවුල් වුණොත් තමයි ඔයාලට දරුවනේ ඉස්සරහට නිබන්ධන PDF කරලා අපි ඔයාලට ලබා දීම කරන්නේ. පැහැදිලිනේ? අන්න ඒක මතක තියාගන්න. හරි. ඒත් එක්කම රිවිෂන් පන්තිය ගැන මට පොඩි සදහනක් කරන්නට වෙනවා. හරි. හරි රිවිෂන් පන්තිය ගැන සදහනක් කරන්න වෙනවා. මේ සමහර දරුවෝ කියන ටියුට් එක ගන්න බැරි වුණානි කියලා. ඒක ගිය මාසේ දීපු ටියුට් එක පුතේ. ගිය මාසෙ ඉතින් ආයතනට අවිල්ල ටියුට් ගත්ත දරුවන්ට නිෂ්පාදන තාක්ෂණයේ නිබන්ධනය තියෙනවා. නැති අය ඉන්නවා නම් ඒත් ඔයාලට දරුවනේ ආයතනට යන්න වෙනවා. රටේ තත්ත්වය සමනය වුණොත් ආයතනට ඔයාලා යනවනේ ඊළඟ මාසේ ටියුට් එක ගන්න. ආන් එතකොට ගිය මාසේ ටියුට් ගත්තේ නැති අය ඉන්නවා නම් ප්‍රොඩක්ෂන් ටියුට් එක නැති අය ඉන්නවා නම් සැප්තැම්බර් මාසේ නිබන්ධන ගන්න ආයතන වලට ගියාට පස්සේ ප්‍රොඩක්ෂන් ටියුට් එක හරියට කියලාම ඒක ඉල්ල ගන්න. ඒක නැතුව යන්න එපා. නිෂ්පාදන තාක්ෂණ වේද ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ටියුට් එක නැති අය ඉන්නවා නම් සඳුදාගෙන් පස්සේ ආයතන වල ගිහිල්ලා ඔයාලා දරුවනේ නිෂ්පාදන තාක්ෂණයේ නිබන්ධනය ගන්න. පැහැදිලිනේ? ඒක ආයතනට යන්න වෙනවා. හරි. ටියුට් නැති කට්ටිය එහෙම ගන්න. හරි. එතකොට පොතේ ඔන්න ඔය තොරතුරු ටික තමයි ඔයාලට දැනුවත් කරන්න තියෙන්නේ. රිවිෂන් පන්තිය ගැන සදහනක් කරන්නට වෙනවා. මොකද මේ රිවිෂන් පන්තිය ගැන දරුවනේ මේ කියන්නට වෙන්නේ දැන් මේ අප කොට රටේ තත්ත්වය චුට්ටක් බලලම රිවිෂන් පන්තිය වැඩ ටික අපි ආරම්භ කෙරුවොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ අපි සැප්තැම්බර් වල කරමු කියලා මම කලින් කියලා තිබුණා. නමුත් අපි කෝකටත් පොතේ අපි දැන් ආයතනයේ ගුරුරුත් එක්කත් පොඩ්ඩක් සාකච්ඡා කරලා බලපුවම පොදු මතයකට ආවා සිප්පින් එකේ සහ IMS ආයතනයේ ගුරුරු ටික කතා කරලා පස්සේ අපි ඔක්තෝබර් මාසේ ඉඳලා පුනරීක්ෂණ වැඩ ටික ආරම්භ කරමු 22 අයගේ කියලා අපි කතා වුණා. බොහෝ විට ඔක්තෝබර් වෙද්දී රටේ තත්ත්වය සමනය වෙලා පන්ති සාමාන්‍ය විදිහට පටන් ගන්න පුළුවන් ක්‍රමයකුත් ආවොත් ඒක වඩාත් හොඳක් වෙනවා. හරි. ඒ නිසා අපි ඔක්තෝබර් වල රිවිෂන් පටන් ගමු. හැමෝම ඔක්තෝබර් වල රිවිෂන් පටන් ගන්නවා. SFT, engineering, BST හැම එකක්ම අපි ඔක්තෝබර් තමයි පටන් ගන්න. එතකොට කුරුණෑගල සහ මහනුවර පන්ති දෙකේම. ඒ නිසා ඔක්තෝබර් වල රිවිෂන් පටන් ගන්න බලාපොරොත්තු වෙන් අපි සැප්තැම්බර් වල රිවිෂන් පටන් නොගනිමු. පැහැදිලිනේ? හරි. අපි පේපර් ක්ලාස් එක මේ විදිහට යන නිසා ඔයාලට ඒක ලොකු උදව්වක් වේවි. හරි. එහෙනම් පොතේ අදට අපි මෙතනින් වැඩට ඉවර කරනවා. ලබන සතිය බදාදා තවත් අලුත් පේපර් එකකින් අපි නැවතත් අලුත් ප්‍රශ්න කීපයක් එක්ක සම්බන්ධ වෙමු. හොඳයි පුතා. අයිබෝවන්.